මෙහිදී ආමන්ත්‍රණය කිරීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික ආදරණීය නාමල් කරුණාරත් සහෝදරයාට වැඩමවා වදාළ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. වාගේම මේ අවස්ථාවට සම්බන්ධ වන මගේ ආදරණීය ගොවි අම්මා තාත්තා සහෝදර සහෝදරියම් දූ පුතා අපේ පොලිසියේ නෝන මහත්වරු මහත්වරු එවාගේම අන්තර්ජාලය හරහා මෙය නරඹන විදේශවල ඉන්න අපේ ආදරණීය සහෘදයන් මෙරට තුළ ඉන්න ආදරණීය සහෘදයන් ඇතුළු සමස්ත ජනතාවගෙන් අවසරයි. අපේ අනාගත ජනාධිපතිතුමා අනුර දිසානායක සහෝදරයා තව මොහොතකින් මේ වේදිකාවට පැමිණෙනවා. අපි එතෙක් ඔබ ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දැන් ජනාධිපතිවරණි තියයිද නැද්ද දෙගිඩි යමක් තිබුණා. බය වෙන්න එපා, ඔය වෙට්ටු ඔක්කොම ඉවරයි. රනිල් වැද්ද කියලා කියනවනි. මොන වැද්දෙත් දෙකපාරක් දැම්මා රංගනියක් රංගේ බණ්ඩාර චක බ්ලාස්. ඊට පස්සේ දැම්මා ලේනි ලේනා පූසන්ට අහු වුණා. ලක්ෂයක් ගෙවලා පැනලා ගියා චක බ්ලාස්. රනිල් කිව්වා මන් දන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ දැම්මා උණ වටුණ. උණ වටුණට වට කරගෙන උණ ගනින්න සබ්බුව හම්බුණා ලක්ෂ පහක් ගෙවලා පැනලා ගියා. ඊට පස්සේ අන්න රනිල් එළියට ආව. කේල් කන එළියට පැන්න. වැට පැන්න. රනිල් ගෙනාවා විශ්වවිද්‍යාල ව්‍යවස්ථා සංශෝධනයේ. සම්මත වුණා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ කිව්වා මේක ගැසට් කරන්න එපායි කියලා. පැය 24ක් යන කලින් රනිල් ගැසට් කෙරුවා. රනිල් වැද්දෙක් නම් තමුන්පත් කරපු ගෝලයා තමුන්ට හසුරුව ගන්න බැරි වුණා. මේ රනිල් ගෙන පොරබැට්ටි ඔක්කොම ටික චකබ්ලාස් වුණා. දැන් ඒක සම්මත වෙලා තියෙනවා, ගැසට් වෙලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ පුළුවන් ද තුනින් දෙකෙන් සම්මත කරන්න? එතනින් එහාට මේ කියන්න පුළුවන් ද? බෑ. ඔක්කොම අවුල්. මුළු රටටම හෙළිදරව් වුණා. රනිල් වැද්දෙක් නෙමෙයි, රනිල් වැද්දෙක් නෙමෙයි පැද්දෙක්. අද එතෙන්ද රනිල් පත් වුණා. ඒ නිසා රනිල් නෝන්ඩි වුණා. රනිල් කිච වුණා. ඒ නිසා රනිල් වැද්දෙක් නෙමෙයි. බය වෙන්න එපා. මේ කිසිම දෙයකට බය වෙන්න කාරණයක් නැහැ. මැතිවරණේනම ජනාධිපතිවරණේනම ජනාධිපතිවරණ කොමිස් මේ මැතිවරණ කොමිසමට බලය ලැබිලා අදට දින 8ක් වෙනවා. දැන් මේ සතිය ඇතුළත දිනේ කියනවා කිව්වා. දැන් හෙට කියන්න ඕනි. හෙටට දින 9ක් වෙනවා. අපේ ගොවි ජනතාව දන්නවා යල එනවා මහ එනවා. කන්න පටන් ගන්න කලින් කැලේ සුද්ධ කරනවා. ගිනි තියනවා. බිම සකස් කරනවා. බිම සකස් කරලා අර කිරලගේ හඬේ ස්වරූපේ අනුව බල්ලා උඩුපුන නාදේ සේ නරියා වූ කියන රිදම් එක අනුව ඊට පස්සේ වැහිලීන්යාගේ ඉගිලෙන රටාව අනුව මෙරුවගේ වේයගේ හැසිරීම අනුව ගොවියා තීරණය කරනම අහවල් දවසේ බහිනුම් කියන ඒකට ගැළපෙන විදියට ගොවියා වපනවා. ඇට සිටුවන්ඩ පැල සිටුවන්ඩ ගොවියා ලකල ඇස්ති වෙනවා. යලකන්න එනවා, මහකන්න එනවා. ඒකට ලෑස්ති වෙනවා. අපි සාමාන්‍ය මේ අඹුඩි ගහන කැත්ත උදල්ල පාවිච්චි කරන අපි ගොවි අම්මා තාත්තට ඒ දැනුම තියෙනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මැතිවරණ කොමිසමට එහෙම දැනුමක් නැහැ කියලා. හැබැයි මැතිවරණ කොමිසමට මේ ජනාධිපතිවරණේ ගැසට් කිරීමේ බලය එනවයි කියලා දන්නේ මීට අවුරුදු 4කටත් කලින්. මේ ගිය 17 වෙනිදා වෙනකොට බලය එනවා කියලා දන්නේ නැද්ද? ඔය රාහු බලලා, කේතු බලලා ඊට පස්සේ බුදට ගිහින්, සිකුරුට ගිහින්, අඟහරුට ගිහින්, බ්‍රහස්පතිට ගිහින්, නෙප්චූන් ප්ලූටෝ සෙනසුරුටත් ගිහින් ඔය කටයුතු කාරණා ටික කල් තියාලා කලෑස්ති කර ගත්තනම් හොඳයි නේද? මම හිතන ඊයේ අපේ හඳට සෙනසුරු වැහුණා. ඊයේ විද්‍යාඥයෝ මේක නිරීක්ෂණය කළා, ලංකාවේ විද්‍යාඥයෝ. අපේ හඳට සෙනසුරු වැහුණා. මම හිතන මේවත් එක්ක දැන් එනම් මේ කාලේ හරි
එනිසා මුළු රටමදම් බලාගට ඉන්නවා මැතිවරණ කොමිසම හෙට දවස අතුලතා තමුන්ගේ ගැසට්ට කෙලියට දායි කියලා. ඒ නිසා කරුණා කරලා ඒ කෙලියට දාන්න. ඒ ඉල්ලීම අපි මේ වෙලාවේ මේ දහස් ගණන් ගොවි ජනතාව ඉදිරියේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා. එමනම් ඊළඟට අපි තමුන් නාමසලාට කියනවා දැන් පළවෙනි ගැසට් එක දැන් හෙට මැතිවරණ කොමිසම නිකුත් කළොත් ඊළඟ දෙවෙනි ගැසට් එක එනවා. ඒකෙන්නේ ඡන්දෙන් පස්සේ මොකක්ද ඒ ගැසට් එක? ශ්‍රී ලංකා ජන රජයේ නවවෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මේ ගැසට් එකෙනමයි ඉහත. ඒක වළක්වන්න බෑ. ඒ ගැසට් එක එළියට එන නිසා තමයි මෙහත්ත කොත්ත බුරුත් ඔක්කොම කලබල වෙලා ඉන්නේ, බය වෙලා ඉන්නේ, එක්ක වේදිකාවට ගාල් වෙලා ඉන්නේ. ඒ නිසා ගොල්ලෝ මොන සෙල්ලම් දැම්මත්, මොන කකුල් මාට්ටු දැම්මත්, මොන වෙට්ටුව දැම්මත් මේ රටේ මාලිමාවේ ආණ්ඩුවක් එන එක ඔය කිසිම ජගතෙකුට වළක්වන්නට බෑ කියන එක අද මේ මයංගනේ මේ පිටණියනොත් සාක්ෂි දපේනවා. එහෙමනම් මෙන්න මේකත් එක්ක ආදරණීය ගොවි අම්මා තාත්තා, මේ මයංගනේ කියන්නේ මේ කතා කරන මටත් නුහුරු තැනක් නෙමෙයි. අපි බලගල්ල සහෝදරයත් එක්ක, අපි මේ බන්දුරලත් එක්ක, අපි මේ වේදිකාවෙ ඉන්න ගොවි නායකයෝ, මේ වේදිකාවෙ ඉන්නතත් මේ පසුබිම ඉන්නවා අපි ගොවි නායකයෝ, මේ අයත් එක්ක මේ මයංගනේ පුරාවට, මේ බදුල්ල දිස්ත්‍රික්කේ පුරාවට අපි ගිහිල්ලා තියෙනවා. වෙල් ගානි, කමත් ගානි, වැව් ගානි, ඔය හැමතැනම ගිහින් අලි ප්‍රශ්න මේ සෑම දෙකටම ගිහින් අපට මේ ගැන අදහසක් තියෙනවා. ඒ නිසා මේ මයංගනේ ආදරණීය ගොවි අම්මා තාත්තා ඒ වැදගත් තීන්දුව ගන්න සූදානමින් ඉන්න බව අපි දන්නවා. පෞගේ දවසක මම එනකොට අම්පාරට යන්න ගින්නෝරුවේදී ගොවියෝ ගොවි ජනතාව රාජලා තිදියා රාජහා පැත්තේ ඉන්නවා. ගොවි ජනතාව පාරේ තව කොටසක් ලොරිවල නැගලා මාවත් අඩංගුටපත් වුණා ගොවි ජනතාවගේ. ඊට පස්සේ අපි බැස්සා ගොවි අපි වට කරගෙන කිව්වා දැන් මේ ඉංජිනේරු කාර්යාලේ ළඟට යන්නේ වතුර ප්‍රශ්නයක්, ගොවි ජනතාවට වතුර ප්‍රශ්නයක්. එහෙමනම් ජාතික පුනරුදයක් වෙනුවෙන් රුද වඳින මහියංගන ගොවි ජනතාව ආමන්ත්‍රණය වෙනුවෙන් දෙවන්තු ගොවි ජන බලයක් ගොඩනගෙන ඓතිහාසික මහියංගන ජනතා රැලි ආමන්ත්‍රණය වෙනුවෙන් ජාතික ජනබල වේගයේ නායක ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා මේ වේදිකාවට සම්ප්‍රාප්ත වන මොහොත ජාතික ජනබල වේගයේ නායක ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා අපි උණුසුම් සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා. අපේ අනාගත නවවිනි ජනාධිපති අනුර දිසානායක සහෝදරයා වේදිකාවට පැමිණි මොහොතේ අපි තමුන්නාන්සලාම කරනවා. එමනම් අන්න ගින්නෝරු වෙදි ඒ ගොවි ජනතාවගේ අත්අඩංගුවට මම පත් වුණා. මම ඇහුවා ගොවි ජනතාවගෙන් මොකෝ මේ කලබලේ, දැන් වතුර ප්‍රශ්නය, දැන් ඉංජිනේරු කාර්යාලයට යන්න යන්නේ වටලන්න යන්නේ. අපි වෙලිම මැදියක් වුණා. ගොවියා ඉතින් යනවා වෙනුවට ඉංජිනේරු මහත්තයා ගොවියා ළඟට අපි ගෙන්නවා. ඉංජිනේරු මහත්තයා ආවේ බොහොම කැමැත්තෙන්, අපි බල කරලා නෙමෙයි, තග දාලා නෙමෙයි, අපි ඉල්ලීමක් කෙරුවා. ඉංජිනේරු මහත්තයා ගොවි ජනතාව ළඟට ආවා. එහෙමනම් ප්‍රශ්නේ විසඳුවා. එහෙමනම් මේ අපි එක අත්දැකීමක් විතරයි. අට්ටාල ගහගෙන මේ මයංගනී නගරේ පෝර සානාධාර වෙනුවෙන් අරගල කරනකොට, අපි බලගල්ල සෞද්‍යලමිකට නායකත්වය දෙනකොට, අලි ප්‍රශ්නේ විසඳන්න විසඳුම් මිල්ලලා අරගල කරනකොට, අට්ටාල ගහගෙන සත්‍යග්‍රහ කරනකොට, අකණ්ඩ උපවාස කරනකොට ආදරණීය මගේ ගොවි අම්මලා තාත්තලා වට ආශිර්වාද කෙරුවා.
සහය දුන්නා. ඒ නිසා මේ මයංගනී නගරය කියන්නේ මේ අපිටත් ගම වාගේ තමයි. මේක නුහුරු තැනක් නෙමෙයි, උරුදු නැති තැනක් නෙමෙයි. ඒ නිසා ඔබේ දුක සැප, ඔබේ හදවතේ රිද්මය අපට හොඳට දැනෙනවා. ඒ නිසාම අපි විශ්වාස කරනවා මයංගනී අපේ ආදරණීය ගොවි අම්මා තාත්තා එළඹෙන ජනාධිපති වරණේ ඉතාමත්ම වැදගත්ම තීන්දුව මාලිමාව දිනවීමේ තීන්දුව ගන්න බවට අපට විශ්වාසයි. විශ්වාසයි අපේ ආදිවාසී ජනතාවත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ ආදරණීය ජනතාව ආදිවාසී ජනතාවත් මේ වෙලාවේ මතක් කරනවා. මයංගනම් නාගදීපම් එමනම් සොලොස් මස්ථානවල පළවෙනි ස්ථානය මයංගනි. මයංගනි ඒකයි මෙතන වැදගත්කම. බුදුන් වැඩියයි විශ්වාස කරන, බුදුන් වහන්සේගේ ස්පර්ශය ලැබුණායයි විශ්වාස කරන ඒ පුණ්‍ය භූමිය මයංගනි. ඒ මයංගනි විරෝධාර ජනතාව විරෝධාර ලෙස හැසිරෙනවයි කියන විශ්වාසය අපට තියෙනවා. එමනම් අපි කියනවා ගොවි ජනතාවට මූණ දෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ ප්‍රශ්න පිළිබඳව අපට ගොවි ජන සම්මේලනයේට මාලිමාවට ජාතික ජනබල වේගයට අපි හිටපු කෘෂිකර්ම වාරි මාර්ග පසු සම්පත් අමාත්‍ය ලොකු අමාත්‍යම් සෙදරපු අනුර දිසානායක සහෝදරයාට මේ පිළිබඳ හොඳම අදහසක් තියෙනවා, හොඳම නිනව්වක් තියෙනවා. එමනම් මෙන්න මේකත් එක්ක අපි දන්නවා ජල ප්‍රශ්නේ, පෝර ප්‍රශ්නේ, ඉඩම් ප්‍රශ්නේ, වල් බෙහෙත් ප්‍රශ්න, කෘමිනාශක ප්‍රශ්න, එවාගේ මස්වැන්නට නිසි බිලක් නැති ප්‍රශ්නේ, වෙළඳපොළ ප්‍රශ්නේ, අනිකුත් උපාංගවල කැත්තේ උදල්ලි රේක්කේ ඉඳම් මේ හැම එකක්ම මිල ඉලගිල්ලා ගොබියට වැට් එක ගහලා බිඳුවේ ඉඳම් 10% දක්වා මේ අවුරුද්දේ ගොබියගේ සියලුම උපාංගවලට වැට් එක ගැව්වා. මේ හැම පැත්තකින්ම ගොවි ජනතාව වැට කනවා. අර එහා පැත්තේ බඩිරිඟු වගා කරන ගොබියා, වී වගා කරන ගොබියා, එළවලු වගා කරන ගොබියා, මේ හැම ගොවි ජන ගොවි කොටසකටම අද බරපතල ගැටලු. එමනම් මේ ගැටලු පිළිබඳ අපට හොඳ අදහසක් තියෙනවා. මේ සියලු ප්‍රශ්න බේරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විද්‍යාත්මක වැඩපිළිවෙළක් හදලා තියෙනවා. කෘෂිකර්ම අපේ ප්‍රතිපත්ති කමිටුව අපි එකතු වෙලා වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ජාතික ජනබල වේග විතර අපි වැඩපිළිවෙළක් හදලා තියෙනවා. මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනගන්නේ කොහොමද? ඔබේ අස්වැන්න වැඩි කරන්නේ කොහොමද? ඔබගේ නිෂ්පාදන වියදම අඩු කරන්නේ කොහොමද? ඔබගේ වෙළඳපොළ ප්‍රශ්නේ බේරන්නේ කොහොමද? කෘෂිකර්මාන්තේ ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා අරගෙන යන්නේ කොහොමද? ජාත්‍යන්තර වෙළඳපොළ ආක්‍රමණය කරන්නේ කොහොමද? ඒ වගේම තමයි ඔබේ නිෂ්පාදනවලට වටිනාකම එකතු වෙන විදිහට කර්මාන්ත ගැන හිතන්නේ කොහොමද? ඒ වගේම ශීතාගාර, විජලනාගාර මේ ආදි වශයෙන් මීට අදාළ පුළුල් සැලැස්මක් අපි හදලා තියෙනවා. අපි ඒක තමුන්නාංශාට අනා ඉදිරියේදී අපි තමුන්නාංශාට පත් කරනවා. එහෙමනම් මෙන්න මේ තත්ත්වය ඇතුලේ ගොවි ජනතාව මූණ දෙන ගැටලු අතරින් අපි දකිනවා මේ ප්‍රදේශයේ මයංගනී අත්පැත්තෙන් හසලක, ගින්නෝරුව, මේ ආදි වශයෙන් දම්බරාව, මේ සෑම ප්‍රදේශිකම ගොවි ජනතාව ගිරාඳුන් කෝට්ටේ අනිත් පැත්තෙන් දෙහිඅත්ත කණ්ඩිය දක්වා මේ ජනතාව මූණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි සත්තුන්ගේ ප්‍රශ්නේ. මේ මයංගනී නගරෙට එනවා අලි. මේ ප්‍රශ්නේ බඩපතලයි. මම මෙතෙන්ට එනකොට අර පෙළපාලි එනකොට ගොවි ජනතාව අපේ ගිල්ලීමක් කෙරුවා මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න කියලා. චෝටි විනාඩි කීපකින් මම ගැන පොඩි වැදගත්කමක් කතා කරන්න. ලංකාවේ ඉන්නවා හරක් 118කට වැඩිය. හරක් කන්නේ ශාක වර්ග. හරකාසා මිනිසාතේ ගැටුමක් නෑ. බල්ලු පූසු බුදු අම්මෝ ගැටුමක් නෑ. එළුව ගැටුමක් නෑ. කුකුළු ගැටුමක් නෑ. එහෙමනම් ඒ සත්තු සහ මිනිස්සු අතර ගැටුමක් නෑ. ලංකාවේ අලි ඉන්නේ 6500කට වඩා ටිකක් වැඩි. හරක් කන දේවල්ම තමයි අලියත් කන්නේ. අලියා සහ මිනිසා අතර බරපතල ගැටුමක්. අලියා රිලව, වඳුරා, දඬුලේනා, ඉත්තාවා, ඌරා, මොනරා, කැඳත්තා මේ සත්තු සහ මිනිස්සු අතර බරපතල ගැටුමක්. එමනම් හරක, එළුව, කුකුල, බල්ල, පූසා
මේ සත්තුදා මිනිස් අතරේ ගැටුමක් නැතිවෙන්නත් අර සත්තුදා මිනිස් අතරේ ගැටුමක් ඇතිවෙන්නත් හේතුව මොකක්ද? අර සත්තුන්ට අයිතිකාරු ඉන්නවා. ඒ අයිතිකාරු විසින් ඒ සත්තු රැක බලා ගන්නවා. ඒ සත්තුන්ට කන්න දෙනවා. ඒ සත්තුන්ට බෙහෙත් ටික දෙනවා. ඒ සත්තු ඉන්නේ ඒ සත්තුන්ගේ අයිතිකාරයන්ගේ ඉඩම් වල. ඒ සත්තු අයාලේවන එක තහනම් අයාලේවන්නේ නැහැ. ඒ සත්තුන්ට රැකවලණයක් තියෙනවා. එමනම් අලියා දිලව වඳුරා ආයිතිකාරයා කවුද? කවුද අයිතිකාරයා? කවුද? කවුද අයිතිකාරයා? ආව රාජ්‍යය ඒ සත්තුන්ගේ අයිතිකාරයා රාජ්‍යය. එනම් ගොවියට අයිති සත්තු අනුන්ගේ ගොවිබිම් වලට යවන තානම් නම් අනුන්ගේ ගොවිබිම් වලට ගිහිල්ලා සතත් අනතුරට ලක් කරලා ගොවිබිමත් අනතුරට ලක් කරන එක තානම් නම් රජේට අයිති සත්තු අනුන්ගේ ඉඩම් වලට යවන්න රජේට අයිතියක් තියෙනවද? අයිතියක් නෑ. අපි ආණ්ඩුව යටතේ ආන්ගේ සත්තුන්ගේ වගකීම අපි ආණ්ඩුවක් විදියට බාර ගන්නවා. පළවෙනි පියවර ආන්ගේ. එමනම් ආණ්ඩුවට අයිති සත්තු ඉන්න ඕනේ කොහෙද? ආණ්ඩුවේ ඉඩම් වල. ආණ්ඩුවට අයිති ඉඩම් කොච්චර තියෙනවද? පොළොන්නරුවේ විතරක් ගත්තොත් 124කට ආසන්නෝ තියෙනවා. සමස්තිගත්තු 116ක් තියෙනවා වන ඉඩම් රජේට අයිති ඉඩම්. එහෙමනම් ඒ සත්තු ඉන්න ඕනේ ඒ ඉඩම් වල. ඒ ඉඩම් වල ඒ සත්තු ඉන්නේ නැතුව ඒ ඉඩම් අතහැරලා ඒ සත්තු ඇයි ආවේ ගොයිබිම් වලට, මිනිස්සු ඉඩම් වලට, මයංගනේ නගරෙට, හසලක නගරෙට ඒ සත්තු වෙන්නේ ඇයි? ආවේ ඇයි? ආන් ඒ ප්‍රශ්නෙට උත්තර සපයන්න ඕනේ. අපි අන්න එතනයි බලන්නේ. අද සජබේ කියනවා ඒ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද ඒගොල්ලන්ගේ? තුවක්කුව. මේ තුවක්කු දෙන කතාවක් බොරු කතාවක්. ඕකත් ඡන්ද ගන්න කියන කතාවක්. මොකද නියන් තරුණ පහේ ගොවියෙකුට ඔය පණිවිඩය ආපුවාම යා තපොඩි චූන් එකක් කියන මොකෙන්. ඒ චූන් එකත් එක්ක ඡන්ද ගන්න මේක කියන්නේ. දෙන තුවක්කුවකුත් නැහැ මේ දෙන්නත් බෑ. මීට කලිනුත් ඔය හාදුව තුවක්කු දීලා තියෙනවා කටින් මාධ්‍යවල. මේ බොරු කතා. එහෙනම් තුවක්කුවක් දෙන්නේ මොකටද? සත්තුන්ට වෙඩි තියන්න. වෙඩි තිබ්බා මොකද වෙන්නේ? සතත් ඉවරයි, වෙඩි තියපු එකත් ඉවරයි, වෙඩි තිබ්බ කහිලි. එහෙම නෙමෙයිද? එහෙනම් මේ ප්‍රශ්නේ උත්තරේ කනමි. එහෙමනම් සත්තුන්ගේ මූලික අවශ්‍යතාවයන් තුනයි. එක කෑම, දෙක වතුර, තුන ලිංගික අවශ්‍යතාවය. එහෙමනම් කැලේ හිටපු සත්තු, වස්ගමුව කැලේ, රන්දනිගල කැලේ, මාදුරේ කැලේ, මේ මයංගලේ වටේට තියෙන කැලෑ ටික, මේ කැලෑවල හිටපු සත්තු මයංගලේ නගරෙට එන්නේ ඇයි? ඒ කැලෑ ටික අතහැරලා ඒ කැලෑවල එතනින් යහපත් අනිකුත් කැලෑවල ඒ සත්තුන්ට අවශ්‍ය වතුර ටික, කෑම ටික ගෙනවනම් නම් අවශ්‍ය පරිසරය තියෙනවා නම් ඒ සත්තු ගමට ඉන්නේ නැහැ. ගමට අවිල්ලා මිනිස්සුන්ගේ භවභෝග කනමට අමතරව තව ගොඩක් දේවල් කනවා. හකපටස් කනවා, වෙඩි කනවා, අලිමිටි පාරවල් කනවා, රතින පාරවල් කනවා, ඊට පස්සේ ඇඳ පොඩු පාරවල් කනවා, ඇසිඩ් පාරවල් කනවා, කරන්ට් පාරවල් කනවා, කොච්චර දේවල් කනවද? ඒව කන්නේ කැමැත්තෙන්ද? නෑ, අකමැත්තෙන් ගොඩාක් දේවල් කමින් කැමැත්තෙන් එක දෙයක් කන්ඩ මේ සත්තු ගමට ආවේ ඇයි? එහෙමනම් අන්නේ ප්‍රශ්නෙට කැල ඇතුලේ උත්තරය සපයව්වට පස්සේ වෙඩිත් නෑ, අලි වෙඩිත් නෑ, තුවක්කුත් නෑ, ඊට පස්සේ කරන්ට් එකක් නෑ, ඇනපොළු පාරවලුත් නෑ, ඇසිඩුත් නෑ, ගිනිපෙලි පාරවලුත් නෑ. අන්න සතාට අවශ්‍ය පරිසරය තියෙනවා. අන්න ඉතින් රට ගන්න ඕනේ. අපි මීට අදාළ විසඳුම් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. කෙටි කාලීන විසඳුම, මැදි කාලීන විසඳුම, දිගු කාලීන විසඳුම. කෙටි කාලීන විසඳුමට තමුන්නාන්සලාගේ සහාය අවශ්‍ය වෙනවා. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒ කෙටි කාලීන විසඳුමට අපි යන්න ඕනේ. ඒකට ඒ විසඳුමම තමයි මැදි කාලීන විසඳුම වෙන්නේ, දිගු කාලීන විසඳුම වෙන්නේ. එහෙමනම් කැලේ හිටපු සත්තු අනාරාධිතව ගමට ආවා. ගමට ආපු වේගයට වඩා වැඩි වේගින් කැලේ ඇතුලේ පරිසරයේ නිර්මාණය වෙනකොට ඒ සත්තු ආපහු කැලේටත් යනවා. ආන් ඉතින් මේක හදන්න ඕනේ. එතන පුංචි ගැටලුවක් වෙනවා. මෙහෙට අවිල්ල පැටවු දාපු සත්තු ඉන්නවනේ.
උන් කැලිට යන්න කැමති නෑ. උන් පුරුදු දෙන්නේ මේ පරිසරයට. එමනම් අන්න ඒකට වෙනම උත්තර තියෙනවා. ඒවට අපි යන්න ඕනි. ලංකාවේ අලිවැට ගහලා තියෙනවා කිලෝමීටර් 6000. මේ ප්‍රශ්නෙක උත්තරේ ඒක නෙමෙයි. උත්තරේ ඒක නම් ප්‍රශ්නේ විසඳලා තියෙන්න ඕනි. අපයි අලිවැට අපි බහැර කරන්නේ නෑ. අලිවැට ඕනි. අලිවැට ඕනි මේ විසඳුමේ අවසාන පියවරට. අපි දැන් අපිට පළවෙනි කොට විදිහට අලිවැට කියන එක අපේ ඔළුවට දාලා තියෙනවා. අපි ඉල්ලන්නේ අලිවැට. අලිවැට කියනවා. ඔන්න ඔතින් අපි ගාල් කරලා තියෙනවා. බෙල්ලෙන් අල්ලනවා විනුවට නැට්ටෙන් අල්ලන්න අපිව හුරු කරලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයත් එක්ක මේ ප්‍රශ්නෙට විද්‍යාත්මක විසඳුමක් දෙන්න ඕනි. අන්නේ විද්‍යාත්මක විසඳුම ලබා දීම සඳහා මාලිමාවේ ආණ්ඩුව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව අනිවාර්යෙන්ම අත ගහනවයි කියන එක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. එහෙමනම් අවසාන වශයෙන් අපි තමුන්නාන්සලාට කියනවා. තමුන්නාන්සගේ හද ගැස්ම හොඳින් හඳුනන මිනිස්සු විදිහට වන්නිය උපම් මිනිස්සු විදිහට මේ වෙල් ලිපනල්ලේ සුවඳ මඩ සුවඳ ගොම සුවඳ හඳුනන මිනිස්සු විදිහට දාඩිය ගඳ හොඳට හඳුනන මිනිස්සු විදිහට ගහේ පැලේ බිමේ පැලේ බොදියකු බඩිනු කාල කාල පුච්චල කාල මඤ්ඤු කලේ තම්බගෙන පුච්චල කාල ඒ බලපු මිනිස්සු විදිහට හේනට ගිහිල්ලා අමු කැකිලි ගෙඩිය අමු පිපිඤ්ඤ ගෙඩිය දළු බණ්ඩක්ක කඩලා තරස් තරස් ගාලා හපල කාපු මිනිස්සු විදිහට ඒකෙන් වේල පිළිමහගත්ත මිනිස්සු විදිහට ගොවි ජනතාවගේ හද ගැස්ම හොඳින් හඳුනන මිනිස්සු විදිහට මාලිමාවේ නායකයෝ ජාතික ජනබලවේගේ නායකයෝ අන්න ඒ රිද්මය ඉතාමත්ම හොඳින් හඳුනන මිනිස්සු සමන්ත විද්‍යාරත්න කියන්නේ තමුන්නාන්සගේ තිස්සිකෙන් රටට දායක වේ දායාද කරපු ඉතා වටිනා වස් සුදත් බලගොල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා අද ඔබත් එක්ක හැම තැනකම බුලත් පිටක් කාගෙන තමුන්නාන්සලත් එක්කකට ජීවත් වෙන මිනිස්සු තමුන්නාන්සගේ හද ගැස්ම හොඳින් හඳුනන මිනිස්සු විදිහට තමුන්නාන්සගේ විසදීදී ඒවට විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්න අපට හොඳ දැක්මක් තිබෙන බව වැඩපිළවළක් තිබෙන බව ඉලක්කයක් තිබෙන බව අපි තා වගකීමෙන් මේ සභාව හමුවේ ප්‍රකාශ කරමින් එළබෙන ජනාධිපති වරණෙන් මයංගනේ ආසනෙන් හැම වගේම බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපේ මාලිමාව අනුර දිසානායක මහෝදයා ඉතාමත්ම ඉහළින්ම ජයග්‍රහණය කළබලා විජයග්‍රහණයෙන් කෙළබට කරන්නයි කියන ගෞරවණීය ඉල්ලීම ඔබ වෙත ඉදිරිපත් කරමින් අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. You're watching the Life Traveler Channel.